අයිබෝන් කියලා පිළිගන්නවද රොයල් ලෑන් YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න හිතුවා branding watermark එකක් ඔයාලගේ videos වලට දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මගේ YouTube එකේ තියෙන හැම වීඩියෝ එකක්ම වගේ දැකලා ඇති. මෙතන දකුණු පැත්තේ කෙළවරින් මෙන්න මේ වගේ පුංචි button එකක් තියෙනවා. ඒ වගේම මේක ළඟට cursor එක ගෙනියපුවාම මෙන්න මේ වගේ subscribe button එකක් එනවා මගේ channel එක subscribe කරන්න. ඉතින් මෙන්න මේ විදියට කොහොමද branding logo එකක් YouTube එක තුල ඔයාලගේ හැම වීඩියෝ එකකටම දාගන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. මේ වීඩියෝස් වලත් ඔයාලට පේනවා මගේ හැම වීඩියෝ එකකම වගේ මේක තියෙනවා. ඉතින් මේක දාන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. හරි පළවෙනියට මේ සඳහා ඔයාලා ඔයාලගේ YouTube ස්ටුඩියෝ එකට යන්න ඕනේ. ඒකට පුළුවන් ඔයාලට මෙතන ප්‍රොෆයිල් අයිකන් එක උඩ ක්ලික් කරලා YouTube ස්ටුඩියෝ කියන එකෙන් YouTube ස්ටුඩියෝ එකට යන්න. මෙතන ඉතින් ඔයාලට වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ මෙනුස් වලින් ඔයාලා කස්ටමයිසේෂන් කියන මෙනු එක තෝරගන්න ඕනේ. ඉතින් මේක කලින්ම YouTube ස්ටුඩියෝ එකේ සෙටින් වල තමයි තිබ්බේ. නමුත් අලුත් වීඩියෝ එකේ අලුත් YouTube ස්ටුඩියෝ එක තුල මේක තියෙන්නේ වෙනමම කස්ටමයිසේෂන් කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් ඒකේ දෙවනියට තියෙනවා මෙතන ටැබ් එකක් බ්‍රෑන්ඩින් කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පහළට ගෙනියෙලා මේ බා එක පහළට ගෙනියෙලා පහළට යන්න පුළුවන්. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ වෝටර්මාක් කියලා ඔප්ෂන් එකක් අපිට දීලා තියෙනවා. මෙතනින් තමයි අපි අපේ බ්‍රෑන්ඩින් වෝටර්මාක් එක හැම නැත්තම් YouTube වීඩියෝ වෝටර්මාක් එක දෙන්නේ. ඉතින් මෙතන දෙන හැම වෝටර්මාක් එක ඔයාලගේ channel එකේ මේ වෙනකල් දාලා තියෙන ඒ වගේම ඉස්සරහට දාන හැම වීඩියෝ එකකටම apply වෙනවා. පළවෙනියටම ඔයාලට පුළුවන් මෙතන change කියන button එක එහෙම නැත්නම් මෙතන මම ඉස්සල්ලාම remove කරගත්තාම ඔයාලට පෙන්වනවා ඇත්තේ upload කියලා button එක. මෙන්න මේ upload කියන button එක click කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ මෙතන watermark එක විදියට එන්න ඕනේ photo එක මේ විදියට click කරලා open කියන එක දීලා upload කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන මේක select කරන්න එනවා මොන type එක මේකේ. මේ විදියට ඔයාලට පුළුවන් මේක කොච්චර ප්‍රමාණයක් මෙතන පෙන්වන්න ඕනේද කියලා මෙතනින් හරියට resize කරගන්න. ඒ විදියට resize කරගෙන ඔයාලට පුළුවන් මෙතන done කියන button එක දීලා මේක done කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් ඔයාලට පෙන්වනවා අර කලින් තිබ්බ කොටු කොටු එක නෙමෙයි දැන් ඔයාලා මෙතන upload කරපු photo එක රීසයිස් කරපු ෆොටෝ එක මෙතනට ඇප්ලයි වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන ඩිස්ප්ලේ ටයිම් කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒකෙදි වෙන්නේ ඔයාලගේ මේක පෙන්වන්නේ මේ වීඩියෝ වෝටර්මාක් එක පෙන්වන්නේ කොයි කොයි කාල පරාසය ඇතුළත කියලා තමයි ඔයාලට මෙතනින් අහන්නේ. end of the video කියන්නේ ඔයාලගේ අවසාන වීඩියෝ එකේ අවසාන තප්පර 20 වගේ කාලය තුලදී තමයි මේ වෝටර්මාක් එක පෙන්වන්නේ. ඒ වගේම කස්ටම් ස්ටාර්ට් ටයිම් කියන එක දුන්නත් මෙතන ඔයාලා දෙන වීඩියෝ එකේ දෙන මෙතන දෙන ටයිම් එක තමයි ඔයාලගේ වෝටර්මාක් එක පෙන්වන්න පටන් ගන්න. ඉතින් එන්ටයි වීඩියෝ කියලා දුන්නොත් ඔයාලගේ වීඩියෝ එක පුරාවටම වීඩියෝ එක පටන් ගත්ත තැන ඉඳන් අවසාන වෙනකල්ම මෙන්න මේ වෝටර්මාක් එක තියෙනවා. ඉතින් මේ විදිහට එන්ටයි වීඩියෝ කියන එක තමයි මන්නම් දෙන්නේ. දීලා ඔයාලට පුළුවන් මෙතන පබ්ලිෂ් කියලා බටන් එකක් තියෙන උඩ අන්න ඒක ක්ලික් කරලා අපි මේ හදාගත්ත එක පබ්ලිෂ් කරගන්න. ඊට පස්සේ අපි දැන් ගිහිල්ලා බලමු channel එකේ වීඩියෝ එකකට මේක ඇප්ලයි වෙලාද කියලා. හරි ඔයාලට පේනවා මෙතන වීඩියෝ එක ඇප්ලයි වෙනවා. මෙන්න මේ වීඩියෝ එකට මේක ඇප්ලයි වෙලා තියෙනවා. ඒ වගේම අපි වීඩියෝ එකක් ඇතුළට ගිහිල්ලා බලමු. ඔයාලට පේනවා කලින් තිබ්බ මෙතන මගේ කලින් දාලා තිබ්බ එක නෙමෙයි මම ඒක අයින් කළා. අලුත් එක දැම්මා. ඔයාලගේ මෙන්න මේ විදියට ඔයාලා දාපු වීඩියෝ වෝටර්මාක් එක මේ හැම වීඩියෝ එකම මෙතනින් පෙන්වන්න පටන් ගෙන ඇති. ඉතින් ඔයාලගේ වීඩියෝස් බලන කට්ටියට පුළුවන් මෙතන වීඩියෝ වෝටර්මාක් එක ගාවට ගිහිල්ලා මෙතන subscribe කියන button එක click කරලා ඔයාලගේ channel එක subscribe කරන්න. ඉතින් මේකෙන් ඔයාලට subscribe වැඩි කර ගන්න පොඩි උදව්වක් උත් වෙයි.
वीडियो हों हितान लाइक करें कमेंट करें शेयर करें चैनल के सब्सक्राइब करना सब्सक्राइब करें इवागे कलिंदा वीडियो बनता बलन इवागे इसराट दान वीडियोस अनिवार्य बलन अदृष्ट मुका वोट शुभ दवसा।